රටක බලය එක පුද්ගලයකු අතට යෑම තීරක බලය යෑම ඉතා භයානක දෙයක්. ඒක දූෂණයටත් අසාධාරණයටත් අයුක්තයටත් මුල ඒක තමයි. නමුත් අපි ව්‍යවස්ථාවේදී මේ ජනාධිපතිවරයාට විරුද්ධව අධිකරණයට යන්නත් බැහැ. අධි අභියෝග කරන්න බෑ. එතනින් තමා වෙන්නේ මේ දූෂණය සහ අයුක්තිය ඉහළ යෑම තමයි ඒක අපේ රටේදී අපි අත්විඳා. ඒ නිසා ජනාධිපති කෙනෙක් ජනාධිපති ධූරේ අහෝසි කිරීමේ යෝජනාව ගැන ජනතාව ඉතා ඕනකමින් බලාගෙන ඉන්නවා. අපේ රටේ ජනාධිපතිවරු 3-4 දිනක්ම පුන පුන ඔවුන්ගේ මැතිවරණ පුරුන්දුවක් ලෙස ජනාධිපති ධූරේ අහෝසි කිරීම ඉදිරිපත් කළා. ඒ හේතුව එය ජනතාවගේ අදහස නිසා. නමුත් ඒ ඉෂ්ට කරේ නැහැ. එතනට පත් වුණාට පස්සේ බලය අතහැරීමේ අපහසුවක් තියෙනවා. බලකාමය ඉතින් ඉන් එහාට වැඩ කරනවා. ඊට වඩා තව වැඩගත් කාරණයක් තියෙනවා, බලය බෙදා හැරීම. මේ යුද්ධයෙන් පීඩාවට පත් වෙලා අවුරුදු 30ක පිළිකුල් යුද්ධයට අහු වෙලා හිටපු මේ ජනතාවගේ අනාගතය ස්ථාපිත කරන්න, පැහැදිලි කරන්න ඉතා මුල්පිලි කාරණාවක් තමයි බලය බෙදා හැරීම. අත්‍යවශ්‍ය කාරණයක්. නමුත් බලය බෙදා හැරීමේ කරුණේදී මේ පළාත් සභා පිළිබඳ කතාවේදී ඔවුනට ඒ ව්‍යූහය මොකක්ද, ඒ බලතල මොනවද කියන එක රජය පැහැදිලි කරලා දීලා නැහැ හරියටම. එය ඉස්සෙල්ලා සිදුවෙන්න ඕනේ. ජනතාවගේ තියෙන මේ හුඹස් බිය නැති කරන්න මේ බලය බෙදීමේ ව්‍යූහයන් ඒක පැහැදිලි කරන්න ඕනේ ඉතා ජනමාධ්‍ය හරහා. ඒ නැත්තම් ඒක මේකට විරුද්ධ පක්ෂ විසින් ඒක ඉතාම බාල විදිහට මේක පාවිච්චි කරනවා ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරන්න. මම හිතන්නේ මේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය කියන එක ජනතාවගේ අවශ්‍යතාවයක්. එය වහාම ඉටු කරන්න ඕනේ.